සුබදවසා සුබූ දැසනක් වාසනාව ජීවිතර ලංඟා කරගන්න පුළුවන්. ඔබේ ීවි ඔබේ වටිනාක මෝ බොහොඳදටම තේරු ගත්තුොත්. ඒ වටනනාකම අප ගොඩ දුරට කියලද දෙන අප වැඩස් රහ තුළු දාවසසිද හමදදා මත් මේ හිතගාම කියන වැඩසටහනේද අපි යම්කිසි මට්ටමකින් ඔබේ ජීවිතයට අලු දෙයක් ගෙනත් දෙෙන් අරුතක් ගෙනත් දෙන්න ජීවිතේ නොදන්නා දේවල් කියෙලා දෙන්න අපි ගොඩාක් උසසාහ කරනවා අපි අවු දුුගාක් පුරාවටම. ට ඔබගේ ජීත ටනාකම හඳු वाල දෙන ගොඩක් උත්සාහරගන තියෙන ඒවාගේම සාර්ථක වෙලා තිනනා කියන්න සතතුටයි. නි සා තමයි, හැමදා ම තිදදා සිදධිය ප හිතගවිින් ඔබේ ජීවිතයට ගොඩක් කතා කරන්නේ අදාසිත් අපි කතා කරන්න බලා පුරොත් යන. සමහ රකායියග ජීවිතවලදී ආශාවන් කියනක වැඩිවිින්මින් පවතින. ඒකැන් තමක් හිතන් ඇතිබ විදිහට හැමදේ කරු ගිජුලෙස පෙළ බෙනවා ඇති මේේදවල් ගැත් අධදවසිදධැ පි තාකරන බලාපොත්තු වන, අපි තෙක් ඉන්න රැදිලා හිතකාලේ. කිව අපි හිතගාවෙදී ගුඩක් අපි උගලගේ ජීවිත දැන්ුවත් කළලාතිෙනල මේ දැනුවත් කරන්න අපට තනයම් බෑ අප වෛද්‍යවරය අපට අනිවාරයෙන්ම අවශ්‍යන මනවයිදවරෙකකිතේ නිසා අපි මනවාදතුමන් අපි තෙක්ක සම්බන්දරණ අද දවසත් මනවයිද එන් කුමාන්නයකම හත අයිබං කියල පිළිගන්න න්නේ ඒවගේ මතමයි අපිත්තක එකකුතු නො ලයිෆා ඇතන උපදේශකාාවක් ඇය තිතාමත්ම දැනමක්තින ඔබට යමක් ලබා දෙන්න උපදේශිකාාව දේවිකා පේරේරා මෙෙන වේ අයිබාං කල පිළිකාන්න. අ වජතුමන අපි ගී සති කතා කරම අයි සම්බන්ධය මද්‍රවිවලට බැවුණු සීල දෙනනා ගැන අපි කතා කර අපි කිව් අපිතාව දවසක වැඩට සහන් පටස්ථානකදී මේක කොහොමද අපේ රටෙන් තුරන් කර මනකල තුරන් කරන්න බැරි වේ නමුත් කොහොමදති කියනෙක මර අවම කරගන්න කියන අපි කතා කරන කියන අපි අනිවාර්ය සම්බන්ධය කතා කරන ගොඩත් දෙනයගේගේ ඉල්ලුමක්තිීල නිසා ඒ දව සිදමන් කතා කරන්න හදන්නේ මෙ මනිසාගේ ජීවිතය තුළද කීප දෙනෙක්ුම ආහරවලට ගිජු භවක්තියන ආහර විතරක්නෙම තමගි ජීවිතය ගොඩක් දේවා. එතකොට මද්‍රබේවල්ටත් ඒ වගේ මයි. ලිංි කාත්වයටත් ඒ වගේ මයි ඒ වගේ මතුම බලයට දැන් අපි මතෘකාටගම දේශ බලත්නොන් ගත්තු බලට කෑදර ත් බලට හරිම කෑදර. ොක්කායිග මේ කෑදරකමති නව ගැන් සමහරක්කායි ජීවත්වෙන් අපි මැරණෙ නෑ කියලා හිතාගෙන බද තුමනි මං ඔබතුමන්ගෙන් අහන ගන්න මලින්ගිකත්වයට කියන එක මේ ගොදුරුවීම තුල තමන්ගේ ජීවිතය ඒ මේ ගිජුකමක් කියනදේ දැන නොකොට මේ මෙතනින් ගැලවීමක් නැති සමහරක් කයින්නවා මේක ගැලවීමක් සම්බන්ධයෙන් කොහොමද අපි මනවයිද්‍යවර කැටිර දෙන්න පුළං උපදේශනය නැත්තටම ම හිදී බට පන්නන්නේ ්‍රයි් කිය නවි්‍යයක් කියන අපේ ආසාවල් කිහිපයක් යට හිතේ සංග වෙලා තියනවු බලයට එකත්තමයි ලිගිකත්වයට තියෙන ආසාාව ආහාරි තිය ගැදර්කම ප්‍රචන් දත්වයට බරබව මෙ යට හිතේ පරිනාමයක් එෙක්ක අපි යටහිත තුළ ඉන්ඩෙක් තුළ සගවිලා තියන ආසාවල් තැබං කල්පනා කරන්නේ දැන් ලිංගිකට්වය කියන්නේ ආහාර වකීම මිනිසාගේ තියෙන ආශාව ීම වරදක් නහැ සාබ භාවික ආසාාවක්. ලිංගිකත්වය කියන එක නීරෝගී මනසක පිලිප් ඇතිවෙන ආශාව. ආහාරෝල්ට තියන ආසාවත් නීරෝගී මනසක ඇතිවෙන ආසාාවක්. සමහර වෙෙලාවටට නිර්මිණ මේ ලිංගික ගැටලු ලැච්චාව බයර් පුංචිකාලේ හැදිච පරිසරය වගේ දේවල් නිසා සොයාගන්න බැරුව මුළු ජීවිත කාලිම දුදක්කිදිලා. මගේකතමයි කතාකාරන්න පපුර් දෙවල් කීපය මං ඔ කිය න්න ඔබ හිතාන්නේ නැති ඔබට පේ නැති පැති වඩ කීපයක් ඔලිංි ප්‍රශ්ට තියනයෙක් ොහොමත් අපේ සායනෝලට දවසට හතර පස්තෙනෙක් තියෙනව නිද ඒවගේ සංඛ්‍යාවක් කියෙනවා එතකොට මේ ළඟති මොට එනවා වයි සවෞරුදු පණහයි අපි නිමල් කියල හිතම රාජ්ජාර්තනයක ලිපිකරී එහු ප්‍රධාන ලිපිකරවිදියට වැඩක මගේළඟට එ ටොක්ට මම මාස් අවුරුද්ධක් කාලයක් තිස්ට ටිකෙන් ටික ටිගෙන්ට එක මගේ ලංගි ප්‍රාාවවත් බාව නැතිවෙන. මුලදිති බුණ නෑ. ඒක ඇන්නේ හොඳට ප්‍රානවත් පෙන්ෙත් න ලංගික එකතුව කොට ටිගෙන්ටික කාර තිෙන හැකියාව මගේ නැවලා යනවා අප්‍රාණික වෙන. මං ඇෝබෙන් දුම්බොනෝද නෑ. අරක්කුබනවද නෑ කලාතුරකින් පාටයට කියියාවම පොඩ්ඩක් බොනවා. ඉලාට මංකව බුලත්විට කනවද වෙන මද්‍රව්ිය. කිසිම දෙයක් ගම්ින මගේව කිම දෙයක් නෑ මංකො ගෙත ප්‍රශ්න ඇතිය නොද භාරියාවොත් නෑ අපි දෙන්න හරි මාදරෙන් ඉන්න අපිට ළමයි දෙන්නෙක් කින්නො. මංි තොයිඉති අවුදු පනහයි වයසයිනේ දැංගඉතිං ලිඟි කාරයට අඩිුවව කියරුණ නෑ එකත් වැරදි මව විද්‍යාන ක ෝලෝට අවුදු හැත්තෑ වනත් ඔබ ලිගිකාරයදන්න ොළ ඔබ නිරෝගෙන. අවුදු අසුුවවෙදති සෙක් කරන්න පුොලන් ඔබ ඉතාත්ම නිරෝගී මනසත් සසාහකයක් තිේරු. එතකුට ඉහනම් මොකත ප්‍රශ්න ම මෙෝි කෙනෙක් කවු් හොයාග ෙයක්නෑ දුම් බොන්නෙ න අරක බොන්නත් නෑ ෙර පශනකුත් නය සසිර නොත්ති වා වගේ බල් බ්ල් රිපොටයගෙන් ඩබිපොට්ග පස්ලකෝයගේෙන් ලිපිට පෆයිල් එකක්ග කියලමං කිව් ලිපි බැලම නෑදවැඩි අතත්වයක් නෑ ලිපිට ප්‍රොෆයිල් එකේ තියෙනවා ගිරයි් බැලුවම දෙස හැත්ත පහයි එකන සාමාන්‍යෙන් දෙසේ හතලියට අඩුවෙන් තියෙන්නවා ලිපි ප්‍රෆයිල් එකේ එDL බැලුවම එකසය හැත්ත පහයි එකසිය හැටට අඩුවෙන් තියෙන්ටු ඊළට HDල් කිය හයි ඩෙන්න්සිට ලිපෝටන් බැලුවම අඩුවි තිහක් විතර මොකදමකින් කරන්න මේ කියන්නේ ඔබ පැහැදිලවම හයිප කොලස්ටර්මියයා ඔබේ ශරය දැ ලෙ කොස්ටෝ ලො ුදරුව. ඇ ද්‍යාන කියල තියනවා බට ලිම්බික ප්‍රානිකටත්්‍යර්තාවත් අවරුදු හතළියයි හැටයි වගේ අතරේ. ඉක්ම නිම ලිපිට ප්‍රපයිල්ලයක් ඒගේම ඩයිපිටික් තියනොද බලන්න ලිපි වැඩිද අඩුද කියල රුදිරේ බලන්න කියලා ඩොක්ටර්ස්ල කියන. මොහුගේ ප්‍රශ්නය මේ දය වැඩිවීම. මේදය වැඩි වනාම වෙන්න වැඩිපුර තින ැටි ගගේල් රද රට තැ පත්. දරනාරල ැන්පත්තු නාම අපි දන්න සිස්නේයටත්තු දිර ග්‍රමනාාගමනයක් තියනවා හෙලිසින ආටරිස් කියල ඒවයිකිහිල්ල අර මේදය තැන්පත්වෙනවා. එතකොට ඒගුහරේතියන ප්‍රමාණය අඩුවනනිේ එතකොට ලේගිල්ල හොඳට ප්‍රාරුවවත්වෙන්න දැ. ලිංගිකා ප්‍රාණිකත්වයට එක හේතුවත් තමයි හයිප කොලස්ටර්බියා ලිපිඩ ප්‍රමාණය ස වැඩිවීම හේතුවමොකත් අරක් කුබොන්නේ නෑ දුම්බොන්නේිනෑ ලයිප් ස්ටයිල් එක තීවිතය ගවන විදිය මොකත් උදේ අටට ගෙදරින් යනෝ රෑහය වෙනකොට ගෙදර එනවා ආවමන්මක මොද කරන්නේ ලොකුත්ෑ ඩක්. ෝස්චදාගෙන ටීවක ඉස්සලා වාඩි වෙනවා නැගිත්න පැතිනක් විතරඉදලා ලොකු මංගෝ කන්නේ අපි ඉතින් පපුංචි කාලින අප ගවල්ලන හොඳට බත්න කෑවේ උදේටත් බත් කනව දවල්ටත් බත් කරන රෑටත් බත් කමෝ හොත්තට බත්ගිලිලා. තින් මගේ හන මගේ තාත්ත එහෙම කෑවනේ තාත්තට කිසි මෙයෝනි ලෙඩත්වුන තාත්ත තමත්තින වුද වසුවයි මංක තාත්ත මගත කරේ. තාත්ත හොතට කුමට වැඩගන්නවා ඇ තාර්ත්ත මෙච්චර බත්ිගාන කකාල්වරල හොන්දට කුමරට කියල්ල වැඩගන්නවා. එතකොට තීර ැකට මොකුත්ත කොෙස්ටෝල න ද ඩියාව න්නේන තැම්ම කොලෙස්ටෝල් වැඩි වනේ හොන්තට බදගිලරිවර වෙලා උදේ නම් හැන්ද වෙනක වාඩිවෙලා. ඒකට මේමනි කට්‍යිය පිළඟ ටාවම අපේ වෙනම පදේශනයක් මන්දර්නමතන දන්නවවා දවකක් වි්‍යායාමගෙන් අපි කියා දෙනවා. කෑම ගන්න විද්‍යිය කියල දෙනවා. ඉන්ට මිටන් ෆස්ටන් කරම කියාදන අපි නිකා ෙත් තරන්ෙම බෙහත්ද න ොල ල්ලට ත් හොද ම රල් නොතු මදක න හෙත් ගිලට රම හරන . ලිංගික අප්‍රාණිකත්ය වූපි. උපදේශනයටටාවක් නිමල් ඇවිල්ලා ඊට පස්ස සෙක්ස් තෙරපි. න ික යාම කෙල්කොට ක්තියන ඒක ආහාර ව්‍යායාම මෙසියල්ලම එකතු කල්ලිවෙරලා මාසහය හතක් යනකුට හුගේ ලිංගික ප්‍රාණවත්වීම සාමාන්‍යතත්ටටාව. මේ තමයි එක ඔබ නොදන්න රාස් මන්තවදයම් කියන්න. හිළඟටනවා එක පුච්ලේ වරුදුහතල ස්පායි ්‍යාපාරික. ඔ ඔහුටත් අර වගේම ලිගික අප්‍රාණිකත්වේ නවා දැම් අවරුද්දක්තිස්සේ ලිංගිකව පලාානවත්ව වෙන මුල් වෙලාවදට පසට පානව භාව නැවය බොහු බැලුවම ලස්සල කතාවක් කියනවා දර්කුත්තින අවුදු දොල හක්විතර අවුදහන අවු පහල අදහත්කයි මන්තන ේල් කන දර්ට මෙ කරන්නේ ්‍යාපාරටයන එනවා ඉට පස හැන්දෑවට මත්තැන් පොඩ්ට පොඩ්ඩ ගන්න පටන්ගත්. ංක යිමත්තන් ගන්නටන්ගත්න මහන්සියට හැම දාම පටන්ගත්ති කාලකින් දැම් භාගය පැනල යනු. ලොක්. බිවෙනැත්ත නින්ද යන්නේන. විිවෙනැත්තං කන්න බෑ බිවනැත්තන් ඇකට පනනෑ. ඕගේ ඇබැවීමේ සභාගයකුත් තිබුණ. හරි එහ ඇයිෝට ලිංගික ප්‍රාණකත්‍යාවේ දිකතම ඇල්කොල් ගන්නකට හේතු තුනක් තියන ලිංිකප්‍රාණකත්වයන නිල්බිනිි එක හේතු අත්තමයි ගටමල්කෝල් ගන්නුවොට ටෙස්ට ටරෝන් හැදනවා අප ටෙස්ටිස්ට එකේ ල්සන කෝසොල්. ටෙස්ටෝස් ේඩික් සල් සොල් ෙස්ේ ලඩික් සල්වොල මේච්න. දැමේච්නම ටෙස් ටස්තරෝන් කියැන පුරුස හෝමෝණය. පුරුස හෝමෝණ හදන කගන්නන්න අඩුවෙලායන. ඒක එක හේතුවක් ලිංගික ප්‍රානිකත්වයට දිගට බොනගරට. දෙවනි හේතුව බොනකොට දිගටම අපේ ස්ටන්ටල් නව් සිිස්ටම් එක මධ්‍ය ස්නාව පද්ධතිය ඩිප්‍රැස්වව. ල්කහොල ි් කාලයක් බනකොට එතකට පලාානොමත් කරන්න ඕන මානසික සක්තිය මේ ලිම්බික් සිික්ටම්ම ප්‍රිපන්ටල් කෝටක්ගේ ොල එන්නන්නේ නෑ. හොඳදට සෙක් කරන්න ඕන කියනෙ හැඟීමම දෙන්න නෑ මොලින්. නොකදර ස්ටායිපද්ධතිය ඩිප්‍රෙස්ටල යට පත්තවා ඔය දෙක තුන් එනි කරුණ දිකටම බොනගෙනෙත්ට මානසික අවපීඩනයේ ලක්ෂණය නො ජීවිතයපාවීම කල කිරීම තරායාම මෙවැනි ලක්ෂණය නොව මානසික අවපීඩනය විසාදය අපි ඕන තරන් කතා කරලා තියෙනවා ඒකෙ තියෙන එක ලක්ෂරයක් තමයි ලිංගික අප්‍රාණිකත්වය එහනම් ඔබ දිකටම බොන්නක් ම අපිකාරව බොන්නේ පක්කයා දින අර තියෙන ඔඩ බොන ප්‍රමාණයක් ලොක කියලා දවසට බොනොනම් බොන්නේ කියලා මෙචත ප්‍රමාණය හාට ලිකරන් පිරිිමිට් නම්මිල්ලිට පනහයි කා තාරන ිල්ලිට විසිපහයි කල මයික කියන්න කැමතින හැබයි ඔතනින් යර වෙන්න ඇයිඒ බොනකො යරවෙන්න ඇතේ පොට්ටක් බිටික ටිකක්්ටික බීගෙන යනකොට ටොලරන් සෙනෝ ඇකට දැනෙන්නේෙනෑ කිික් එක දැනන්නේ නෑ. අපිතු මාස හයක් මංම කාල්බිුවයි කියලා බෑ දැන් දැනෙන්නේෑ දැම් බාගි කරන්න්ඩෝත් ඔබටට උබේ හැඟීම් පාලනය කරගෙන පෞර්ෂයක් තියෙනවන යම් ප්‍රමාණකට පාටික කියල පොඩ්ඩ ො මටවන ෝධදයන මඟි පා කියන්න විතති නෙදී නබි නොද වෙන්න නමුත් ඇද්දැයි වෙන්න නෙවෙයි මේක තමයි තවත් ලිංගික අප්‍රාණිකත්වයට අපිට යමෙනයෝම මේකයි ඒවගේම තවමන් පුංචි කතාාවක් කියන්න දැම්ම අයිස්සෙල්ලත් කිව්වා ඔය අයිස් නැමති මාද්‍රාවිය හොඟක් දන්න අයිස්වලින් ලිගිකාාව අයිස්සෙනයි කියලා මොකද අයිස්වලද අපි කතාර ගැබරෙන් අයික කිය අපි වදුරට කතාගන්නවා මොකද අයිස් වලදී අපේ තියන සිම්පතක් නවස් සිස්ටම් එක චානකති චා ප්‍රති අවදධ වවා සෙන්ටල් නවස්ි සිිස්ටම් එක මධ්‍යම ස්ථාඩු පද්ධතිය අවදිය අවතිවනාමය ආසාවල් පුපුරායමවා. ඉතාගන්න බැරිවිදිට ලිංගි කාශාව ජීවිතේර තිය නාශාව ඊළඟට ශක්තිය ඇගේ ශක්තිය මතක ශක්තිය මෙසේල වැඩියන ටික කාලයයයි. ඊට පස්සේ මොකද ඩෝපමීන් බ්‍රේ් එක අඩුවන්න පටන් ගන්න මගේ ළඟටයනවා අවුරුදු දෙකක්. දිටම අයිස්කත්ය කනෙ ඩොක්ට. මට දැන් ලිගිකව පලාාණවත්වෙන්න නෑ මොකද හේතුව දැන් ඔහුගේ මනස්සේ අ ලිංගික ශක්තිය කියන පොටක්ස ටිකෙන් ටික ිගෙන් ටික ටිගටික නැතිවෙන යරඒ සබ මතක තියාගන්න දිකටම අයිස්කත් ගවාකයි අයිස් කරන්න එක හේතුවත් තමයි ලිංගික අවදවීමට ලිංගිකටව අපට ිංගික පලාාණකටවය තියන ලිගික ඩිගික හොට අදවෙන්න නැත්තම් ශිනය පලානවත් වන්නේ නැත්ත මේ ෛම්ප අපි බලන්න නැයි කියර එක කේද්‍රේ බල්ලහරයන්න නෑ භූතිවෙලා වලහරය න්නේනෑ වෛදලෙ කල බලන්න නැයි කියෙන හෝ මෝන අඩිවෙලාද වෙන හේතුවත්ද මොලේ ප්‍රශ්නයක්ද ඒ හදන්න ඕන තරම් ක්‍රමතියන. අයිස්කහලහරන්න නෑකට අද ඔහු මට අවල්ල කියෙන අවුරුද්දවට පස්සෙේ ඩොක්ට මට සනීප කල්ල දෙන්න මට විශාල මාරසික කම්පනයක් මගේ සිශ්නය ප්‍රාණවත්ෙන්නෑ මං අවුරුදු දෙකක් අයිස් නැමති මද්‍රවගය ගත්තක. ඉතින් මේ වගේ උබට නොප මෙට පැත්තක් තියෙන ජීවිත. ඒ පැත්තතමයි අපි හිතගව්‍රතගාවන් පෙන්න්නේ. ඔබ හැමදාම දන්න දේනෙවෙයි ඔබ නොදන්න ලෝකයක් තියරු මේ නොදන්න ලෝකය තමයි. ඊළඟට ඔබට තවත් අපි කෙට විදාම කතාගම නොදන්න දේවල් වජතුමන්කව දැනගන් ඩෝනක්වල අපි දැනගම විරාමයට ගිල්ලා. අපිකිව රාමයට යන්න කලින් අපි නොදන්න දේවල් දැනගන්න ඕන කියලා වජතුය තුමන් සහන් කරකර හිටිය යම් කිසි දෙ එකත් කිය නවත් ව දැ අපි කතර ලංගික බෙල හිනතාවේ එහම නැත්තම් පිරිමියගේ ශිස්්නය පානවත් කිරීමට තියන අප හසුතාවේ. එක නිසි ලෙස සික්ස්න පානවත්තුනේ නැත් තමාට ලිංගික කාරය දිසිලෙස කරන්න බැ ඒ ලොකූ පීඩනය ඒතුර මම කියන්නය දන්නේ තවත් එකතු කිරීමක් ඔබට දැ ඔබේ ජීවිතය විය සල්ියෝලින්ම විඳන්න බැහැජීවිතය ඔබ ජීවිතය හිතන විය නීරෝගී මනසක් නීරෝගී කයපතියාගෙන හිටියොත් ඔබට කාලයක් ලිංගි රසය විදින්න පුළුව එම නැත්තන් ඒක ඇත්තලා අර විත්මන වි්‍යානය කරන එකින් ඇත්තුනම තවදනෙක්ට ගිජ වෙනවඩු සල්ලිය එකතු කිරීම ආසාාවවෙන්න පුළුව විශසාල ගොඩනැගලි හදාගන්න ආසාාව ගේ කියලාට එන පුච්චලය බ කාරහකන්නේ විසාාල සල්ලි ස්තන මනුසක් ්‍යාපාරික හ කිය ඩොක්. ටැම් මට අවරුතුු දෙක තුනක ඉ දල ලිංගික ප්‍රාාවවීමක් වෙනෑ න් බැලේ ඇයි කියන එක මං මට ලොකු්‍ය පාරයක් තියන මට ලොකු වගක කියීමත් තියන මගේලගේ දස් පන්සියයක් ප්‍රමරදිනෙක් වැඩ කරන්නනවා ම උදේ හාවනකට ඔපස් එකට යන හැන් දැවේ හත්ත අට වෙනකුට ගෙදරේනවා ඉති ඔහු දැක්කා දක් හිත ම දැත හුගේ ම ගේ ට නක කාරක ොත්තර තිම හැ කාරරික ලස්සන්ට පොලිස් කල්ල හරිම ලස්සන කාරික තියාගෙන න්න. මංක කියන් හදන මේ මිනිස්සු කාරරික තියාගන්න ත ලස්සට තමා ඔබලාගන්න නෑනේ. මමද කාරෙක වටිින්ක ම ටෝගගේ ආන තුන හගේ නැති ොට මහද. එතකොට ඔහුගේ බැලුවම ඔහුට නිතරම ෆටීක් ලොකු මහන්සියක් තියනවා ඇලට ඔහු කියනවා. ම රි එටතුවත් ය දැ ඉස්රවා ගනව ස්සරමට හරි ජවයක් තිබුණු. දෙ මට හරියට තරහයනටික ඉරිට බිලිට දරයනනේ නුරුස්සන පංචි දෙක පිස්සක කවරයි වරදල තිබන හගේ පසේ ෝලව යන යමට ලොකු ඊර්ෂයාවක් ඇතිවෙන. මේ හැමදීමම ඉස්සර ම ඊර්ශා කරන්නනෑ ඩොක්ට මේ මංල ඉීරිසියාව ලෙඩක්ත්ද මංකව ෝ ඒසිාව වැඩීමම කිය එල්ලෙඩක් මගේ ව වලා ස්තර ීර්ශයාව නි කොහ ලඩවෙන්න කිය. දැම්ට ඉස්සර වගේ මගේ වයික එකතුවෙන්න හිතෙන්නෙත් නෑ ඒ ශක්තියන් නැතිවෙලා වයි අවු දු හතරිස් නමයක්ිතල එමවෙන්න බෑන හතරිස් නමේද ලිගිල් පාත්වම් කොම ප්‍රධාන හීතුව බලාගෙන කියාම ඔහුගේ රිපෝට් මම සේරමාරගෙන එන්න කිව්වා ඇත්තට මොහුට ඔහු දන්නව ඔහු බෙතුත් තන්තිම ඔහට දිය වැඩියාවවත මේ දිවැඩියාව ඇත්තුවෙන්න්න ප්‍රධානම හේතුවත්තමයි අපේ ලයිප්ස්ටයිල් එක මොනොටොනස් ලයිෆ්ටයිල්් එක වි්‍යයාම නැතිකම විවේකයක් නැතිකම ආහාර ගැන කිසි පාලනයක් නැතිකම ඔබ අවුදුතිය ඔබ ඉවරවෙනකොටම ඔබ නීරෝගී ආහාරවලකට යන්නල උදාහනයක් වසේ ඔහුගේ මංක හුගේ හාරවලම බැලුව දැවු ගෙදරින් කෑම කාලයන්නේ එහිට පස්සේ දවල් දවල් කනකොටත් හොඳටම කනවා හ කියනවා දවල් කන්න ඉස්සල ඔය එකක අතරේ හැම දාමිතින් උපිස්සේ මොක කරිපාටියක්න පැටස් කනවා මේ සේරම ට්‍රන්ස්පට් ජීවිත විනාස කරන්න දේවල්ලෝටෝට පැටිස් සර ඔබ කක් ඩෝන මාරාන්තික දවල්ට ජීවිතම වයිස්තට පැසප දෝක කන්න කිවත් එක්පනම ලෙ ඉතින් ඔබ දන්නවොද තිවැඩියාව ලංකාව දොළොස්තෙනකෙන් එක්කෙනෙක් තිවැඩියාව. ම් ලාගන්න ව්‍යයාම කරන දැව ඕම වයාම කන්න පවදයි සතියට ස්ෝහමට ඩක්ට ඉරිතන ම යන මංගෞ් එකටගේ හිල්ලාඇ විදලා ඉල්ල හෙම ගක් කලාට පැතුුන හතර ඒ ව්‍යයාමින් ඇත්තර මැති වැඩක්මන. වි්‍යයක්චි කියන ව්‍යයාමයයක් ක නවන හැම දවසක් ඇර දවසක් වෝ හැමදාම කරන්න ඕන ලෝක සෞක සංවිධාන කියන සතියට මිනිතුම් එක සය පණහක් ඔබ ව්‍යයාමයක කරොත්තේම. ට ලේසින් දිය වැඩියාව හදෙන්නේ නෑ ලේසියෙන් පිළිකාවක් හැදෙන්නේනෑ ලේසියන්හදයා බාධයක් හැදෙන න. ඉතින් මංමේ තවත් කියල දුන්නේ ඔබ ඔබව බලාගන්න නැතුව ඔබේ බෙන්ස් කාරික ලෝකට පෙන්ුවට වැඩක් නෑ ම ප්‍රශ්නයට වදව වැඩියුණුත් එක්ක අපිට ගොඩාක් දේවල් කියල දුන්න එක ගොඩක් වටනාකමක් ගෙනල්ලා දුන්න. ඇතරම දැන් ඔක දේශිකාාවක් හැටි දවවික පේන මත්ම කොතකුත් අපි මංමන අත නැවතමේ. මේ අහනවා අපි මේ ගැන කතා කරල තින මේ වජතුන්ගේ අහපු ප්‍රශ්නතම සම්බන්ධූ ප්‍රශ්නයක් ගැනතම කතා කරන්නා දන්නේ. දෙේ විවාහය සහ ලිංගිකත්තය සාර්ථ කරගන්න විශේෂෙන්ම මේ සාර්ථ කරගන්න සන්නිවේදනය කියන එක ගොඩක් වැදගත්තනවා. මේ සනිවේදනය කියන එක නැතුුණාට පස්සෙ තමයි මෙතන ප්‍රශ්නයක් තමන්ගේ නිමස තු ලදී ඇතිවවෙන්න පුළන්ගේ වහලයට ගඩක් ප්‍රශ්නඇත් වන්න පුළන් කියෙනක අපි හොඳදර දන්න දෙේ. ඉතින් මං අහන්න දන්නේ මේ සම්බන්ධය වැඩදියුණු කරගන්න ගැන දෙන්නෙගේසාං සනිවේදයනයේ වැඩිදියුණු කරගන්න තමන් ගෙදරදි ත දෙදෙනට දෙදෙන එකත් වෙලා. මොනමක් ගෙද මේ සම්බන්ධතාවය වැඩිදියුණු කරගන්න කරන්න ඕන දේවල්. එව නිර්මණ මෙතන දිමං එකට පලිවෙනිීම කියන්න කැමති අපි දෙන්නේෙක්. ට එකකතන ප අප ගඩක් කිය නම දෙෙන්නන්නේ කර තියන සම්බන්ධතාවය ගොඩක් හොඳට වැඩිවෙන්නනම් ඒ දෙන්නා අතර අද හස් ගැලපීමක් තියනෝලගේ ඉතියානම ක්‍යාරින් කියනකද අදස් ගල හස් ගැලපීමක් තියෙන්නෝය කියල ඉතින් ඒකන මිර්ථ්‍යාව. මතරනද ඔබ හිතන්න ම කියනදේ ඔබ කියරන්න ඕන ඔබ කියන දේ ම කරන්න න අදහස් කැලපීමම් එකන ඉතින් ඒකලකු මිත්‍යාවක් ඇැත්තටම එහෙම වෙන්නන අපිද මනවිද්‍යාත්මකව බැලූත් මේ පැත්ත මම කියන්නේ වෙනම පෞරුෂා. ඔබගත්තොත් ඔබ කියන්නේ වෙනම පෞරුෂය. මමාසදේවල් මම වටිනාකම් හැටිට දකින දේවල් ඔබගේ කරන දේවල් ඔබ වටිනාකම් හැටිට දකින දේවල් වෙනස්. එතකොට අපි මනු විද්‍යත්කව බැල්ලුවත් හොඳ පෞර්ුෂයක් කියයල මම මමම වෙන තැන. ඉතින් කවදක්වත් මම ඔබ වෙන්නෙත්නෑ ඔබ මම වෙන්නත් නෑ නිල්මිනි හන්න ගියත් අපි ලෙඩවෙන. ඔබ මම වෙන්න ගියත් ලලවෙනවා මමතමයි. ඉතින් එතනද ඩක්ට කිවා වගේ හැබැයි අපිට අපි දෙන්න විවිධ වෙනස් සදහස්ථරන දෙන්න වුණත් අපිට පුළුවන් මේ සම්බන්ධතාවේ නිල්මිනි කිවවාගේ වැඩි දවුණු කරගන්න. ලස්සන පැත් තම පලවවිනිීම දෙෙහැට මඳදකින් එකනකාගේ හැගීම් හඳුනා ගැනීීම. ඉතින් හැගීම් හඳුනා ගැනීම කියන තැන අපි ගොඩක් හැගීම් මත ජීවත්වයෙන මිනිස්සුනේ හැගීම් කෙනෙ ගතත් සතුට බය ආදරය ඊර්ුෂයාව තින් මේ වගේ ගොඩක් හැඟීම් තියෙනවා ඉතින් මේවා අපි කොහොමද අනිත් කෙනගේ වටහා ගන්න කියන එක මෙ මෙතර දිමට මතක්ෙන ලෙනි හැන්ස් කියෙන මනව විද්‍යාඥය කියනවා මේ ලෝකකිතන ලොකුම ගටලෝ තම තව කෙනෙක්ෙ හැඟීම් තේරුම් ගන්නට තියෙන අපහසු කියලා. ඉතින් අපි හැගීම් ලස්සර පිච්ච දෙයක් ගුතු කරන්න නිල්මනි ඔල්ලෙන් හැන්ස්කි ලසන කතාවක් කිව්ේ. ඉන්වැලිේල් වර්මන් අපේ හැඟීම් තේරුම් ගන්න ඇති ලෝක ජවත්තරු නිසා අප ැඩි පීඩනයග න්නවා. හැම්. ක කතාාව කියයන්න දන මත දේවිකාරට මන්දන්නෑ මක් උපදේශනයට දැම්මේ විශ් විද්‍යාලක ආචාර්වරයක් බැදල ඉන්ජනීර්ුවේ වාහනක්සිනෝරඒ එ ඩියනවා ජයනකොට වවාගල්කි සහරේදි වාන ක්් ක්ම යට ලොකුතුවාලයක් වවෙෙන නෑ පවාහන දැමිච්චන තාත් වාහන ළඟට එනෝ ඉක්පනනිම්මයාගේ ක්න්ටකෙන් පස්සේ ඇවිල්ලහන ආපටම වාහනේද බලන්නත් නෑතතාත්තහන වැට මොහරි වුණාද ඔ මොනෑනේ එදන් ඇතිමට එච්චලයෝ හස්පන් කෝලඩක කෝල අදල කිව වානයක්සි නල ස්චල මාන කාරකට මහරි වුණාද ඔය තැටිකම්පනයකට යන මේමනි ඇැවේ කාරක ගැනීමමකින් ඉස්සල්ලලා මට මො වෙලාදකි ලටවෙේනි ඔබ දන්නවද ඒ ප්‍රශ්නය කොච්චට දුරදියක යනවනක් අන්තිමේදී ික්ක සාදයට ය ත්ට ගේ තාත් මට කුචරාදරේද අපි පවුලෙහෙම තමයි කියයා කියන ඩොක්. ලෙක්ෂයින් ලඩ. ඉතින් මං බලාපොරොත්තුනේ මගේ සැමියක් මට හැගීම් තේරුන් ගන්න ගෙනක් නේ. අනිත්තෝටත්න අකදනන්නම කැලදි මේක මලකු මේකට කියල්ල පස්සීති උපදේශනයට දාලා මොහෝ හොම අමාර මේවා සේටල් කරගෙන හවා ඉදි කියන්න ඉතිං ඩක්ට කිවාගේ එක ඇත්තටම හොඳ දැකීමක් හැමෝටම ඒ වගේම නිල්මිනි මාළංගටාව කපල්ල එකක් ම පුංචි දෙයක් කියන්න හරිලස්සන දෙපලොකු ගැටලුවක් කියලා තිබි පොඩිදයක්ක්කේ දෙන්න තුළ මේ හස්පන් කගොඩක් කාරි බහුල ව්‍යාපාරිකයක් ඉතිං විරරින්ද ගෙදරමයි දරුතුන් දෙෙක්. ග කන ත් යටත් හසේ ෙටතු ොක්කෝම ෙදර වැඩකරන්නන්නේය. ඉතින් මටයා කියපු දේතමමාආපු ගමම්ම නිලක් මට අපපුගමකෝ මිස් මගේ හස්මැට මංගැන කිසිම ෆිලිින් එකක් නෑ. කිසිම හැගීමක් නෑ. මිච්චරදුක්කෙදනව දේ දල පාදනිදර මගේ අත්තිින් කෑමටික හදන රෙදි හෝදන සපත් පොලිෂ් කරන ක්ොමකන ඒත් අවසානය මට කිසිම දෙයක් නැහැ වගේ වැඩක් නෑ වගේ දැනනවා. හ ඇයිවාට එහෙම හිතන්නේ. චටිකන මම දන්නව ඔයා වැඩල්ලෙදදි මහන්සේ ම තේකක්හදාගන ළඟටයනවා මත් ආසාාවෙන් බලාගින් එයා ගෙදරයනක්. මේක ගහිල්ල දෙනකොට නේමිස් කොඩක් කෙලාට කර නට ටීවිකදාගන ඕකදදිහ බලාගන ඉන්නෙක් අඩමගනි ම තේක ගෙනවද කියෙලවදන්නේ න ඒකාරගත්තා. ආයොහේටව එක දිහා බලාගෙනනො ම ඇහුවත් දෙයක් එයායට ඇහෙන්නේ නෑ එතකොට මටලොකු අසරනකමත් දැනනෝ මේ ගෙදරතුළ මට ආදරයක් නෑකල් හස්ස මමයාගේ හස්බෙන එක කතා කරා සමීරට තිය සමීරමට ලස්සන්න දෙයක්වා මිස් මම හැමදේම කරන්නේ මගේ වයිෆයි බබාලවයි සතුින්තියන්. එයා ආසෙල්ලන්න ඕන දෙයක් ම සල්ලිවල්ට අරගෙන දෙනවා මම සල්ලි දෙනවා. මම ගොඩක් හම් කර ්‍යයාල වෙනුවෙන් තමයි. ැයිමට හරි මහන්සි මලොකු ස්ට්‍රෙස්ස එකකන්ඉන්න. මගේ ඇට තිඉන්න සේවකයෝ ගොඩක් එක්ක මම ගැටිල ගෙදරෙන්නේ. මට පොඩ්ඩන් නිහඩව විනාඩි තිහක් තිස්පාක් රිලෙක්ස් වෙන්නඕන. මෙයාට මේක තේරෙන්න්නේෙනෑ. ආපපු වෙලේ දලා වක්කඩේ කැඩෝ මොනා හරි කියන තමයිල්ු වැඩි ළඟටේ තට මට හිතනව ොෆිස් එකකටන් වෙලම හිටියන හොඳයි කියල. ඒති මම ඇයට තේරුම් කරලාදුන්න එයාගේ හිත්‍යයෝවාගැන ලොකු ආදරයක් තියෙනවා. ඇැයියාට ෙදරආපම පුංචි කාලයක් අපි දෙන්න ඕනි රිලෙක්ස් කරන්න පොඩ්ඩක් ආපහු බැක්ටු නෝමල්වෙන්න. අර ඉන්න එන්වර්ෙන්මටි එකට එන්න. ඉතිං ඇඒක හොඳින් තේරුන්ගත්තමංහිතන්නේ ඉට පස්සේ මමත් කියලා දුන්න සමීරට ඔයාව කොච්චරයායට මිස් වෙනවද දවස පුරාසහ ඇයටආදරෙන් කතා කරනකක් ඇගේ ඇස් දෙෙක දිහාබල්ල තේක දෙෙද්දි. හරි රස්සයිවාමට තේකක් ගෙනාවනි කියලා පුංචියගේ කිරීමක් කරන්න කියලා. ඒ මයි කියෑන් සන්නමේ දෙන කියනක අවශ්‍යය කියන කෙනන එතකොට ඇතරම දේවකමන්ද මංතාට ගරට කතා කරතේ තැන් දැන් පවුල් සම්බන්ධයෙන් අප මේ ගොඩ අ දවසේදම කතා කරන්න එතකොට දැන් ගොඩක්වෙලාදී විවාහවෙලා දි කසාද වෙලා එහෙම නැත්තන් වවා නොවී ගිතර ඉන්න කෙනෙකුට යම් කිසිවිදිේ ලොකු මාංසික අත්්‍යයක් ඇති වෙන්න පුළුව මේ තත්වය මත එතකොට එයා ප්‍රසාාවට යනුවවෙන්න පුළන් දරුවයි කන්නව වෙන්න පුළල එහම ඇතැ හ නොවීන්න පුල නමුත් ප්‍රසාාවල් කරන ඇති උන් මාන්සික ආතතියත් එෙක්ක මේ මේ අපි මේ කතාකන්න කිසිම දෙයක්ඉතන්ට අදාලනෑ ඇ එහෙම කෙනෙක් කොහමත මංගේ ජවිතය බලාගන්න ඇව නිල්ම හොඳ ප්‍රශ්නයක් කැහවේ ඉතින් මෙතැනද මං කියන මේ විවාහය කියන එක ඇත්තටම හවරුත් කොහවත් ියේලන විවාහයකට යන්න ඕනෙ මයි කියලා. ඒක කෙනෙක්ට දැන විදිහැනි මගේ පෙර්සේක්්ෂන් කනනිම ගේ පර්සේක්්ෂන් මමා අසවෙන්න පුළුවන් තනිකට ජීතකට තැ තවත් කෙනෙක්කාසවෙන්න පුළලුවන් ලිවිට් ෙදන්න ත කනෙක් විවාහයකට. තව කෙනෙක් විවාහය මටලකු ගබියෝගයක් ගැටල්වක් වේදනවක් තවත් මගේ දරුවටත් බලපාන කියලා දැනිලා එකින් ඉවත්වෙල ගෙදර ඉන්නා වෙන්න පුළුව. හැබැයි විවිධ කොහොම හිතල අපි හිටියාත්. අපිට ජීවිතයගේ කරන්න ඕක විවාහ වෙන්න මෝනේ නැහැ කියනකයි මම කියන්නේ මෙතන ද අපි තේරුම් ගන්න නම් වැදගත්ම දේතම මේ විවාහයා ලිංගි පත්තේ ගනත් කතා කරන අප තො හිතනමි බැඳ පොඇතම සතු ටිින් ඉන්න ොඳට සෙක්ස් කරනොහෙමනි මනිස කියන්නේ නිල්විනි ඉතින් ඕක බලපානසිට පහයි. හැබැසට අනු පහක් අපේ ජීවිතේ තාව පැත්තියනවා අපටි ජීවිතය විඳන. අපි ආස කරන දේවල් අපි සතුට වෙන්න කරන දේවල්. මම වෙන්න පුළුවන් තැන ම තුෘරතුු මත්නම් මට සතුට වෙන්න පුළුවන්න්නම් මං ගැන මං හරි සැනසීමෙන්නංගන්නේ. රිලක්ස කේනම්. එතකොට මට තියෙනවනම් ගෝල් එකක් මගේ ජීවිතය. ඉලක්යක් මං ඒ වෙනුවෙන් වැඩ කරනවන මටර මගේ ලෝක පිරිලා. එතකොට මට තවත් කෙනෙක්ගේ කණාඩියකින් බලන්න ඕනෙ නෑ. මම විවාහ වනත් නැතත් මම දික්ක සාද වනත්. සමටට ලස්සන දරුවෙක් කියන්න පුළ ම දික්කසාදධ වනක්. එතට ඒ දරුවවාගේෙන් ම බ රපති ඒ දරගේ වැඩ කටීතු තුලින් ඒ විස්සරහ අර්ගෙනයාගේ අධ්‍යාපනය ඒ අඉදිරියට යනකට ඒක බලලා ලබන සොතුට සමහරලාට අර විවාහජීවිතයේ තුළ ඉන්න කෙනෙක් ලබන්නවත් නෑවෙන්න පුළුව. ඉත්තිං ඒක නිසා මම කියන්නේ අපි ඒක දකින්න ඕනෙ වෙනත් විදදිහකට Rට බැක් කියන මනොවිද්‍යයක් ඥ කියන නිල්මිනි. අපි ජීවිතය මූන දෙන ඒ සිටිවේෂන් එකත් ප්‍රශ්නයවත් කන්ඩිෂණ එකත් නෙමේ අපිවාතතියකටයවන්නේ අපි ඒදිහා බලන විදිහයි කියලා මංහිතන ඒක තමා වෙනස්වෙන්න ඕනේ ඔ ඇතරම ලස්සන දෙයක් එතන දෙවිකක් කියලා මේ මකක්ද මේ ඔබ ජීවත්වෙන්නේ ලෝකයා සතුටු කරන්නන ඒ ජීවත්වෙන තාක්කල් ඔබ අසතුටගින් ඔබ ජීවත්වෙන්නේ ඔපේ ආත්මේ දේ‍යාකල මම කවද්ද මම සතුට වෙන්නේ මොකත්ත කියෙ නම් ඔබ සතුරයෙන්හිට පුළ. වර්ස්ථාන පටන්ගන්නකට මං හැම විලම කියන්නේ සතුර කියනක ආදරයකයනක ජීවිතර ගොඩක් ලංකරගන්න කියලා. එතකොට මේ ලංකරගන්න අප ජීවිතයට සතුතින් ඉන්න ලන තවදේ වල්ටිකක් කතාකරුම් මේ විාමයට ගේලා. විරහමයටට පෙර අපි හිතගාවේ වැඩස්ට්‍රහනය තුළින් ඔබේ ජීවිතයට තමන්ගි ජීවිතය සම්බන්ධතාවය කියන එක සංවේ දෙනය කියන එක කොය තරන් දුරට වැදගත්ද කියන එක අපේ මනවාජ්‍යතුමන් කතා කර ඔප දේශිකාාව කතාකර එතුකොට ඒවගේම දේවික මාන්මේතාව පොඩිදයම්න් දැනගන්න කැමතිීමට කෙට විලා වෙලාවක්තියෙන්නේ දැන් අපි ගොඩක් දෙවා ජීවිතය කතා කර අපි මේ විවා විවාය ගැන පැත්කර දාලා මනුස්ස හැටියට ගත්තොත් ගොක් අය අනුන්ගේ ජීවිතවලට හානි කරන්න උඩක් බල බලනවා එමත ඉර්ෂා කරනවා වෛර කරනවා. එමත බොරු කියන වංචා කරන හොරකංකරන මෙවැනි කරුණු කාරණා ගොඩා අත්තින ඒ තමන්ගේ ජීවිතය තමන්ට සක්සස් කරගන්න බැරි නිසා ඉතින් ඔබතු මේ මේ ගැන දකින්න කොමතු මේ සම්බන්ධෙක් එකෙටි උපදේශනයක් අපට දෙන්න පුළාන්බේ. නෙක්ගේ හැරම් රටාවදෙන් කෙනෙක් වයිර කරනවාන ඒ එෙනා තව කෙනෙක්ට නිර්ෂයාාරනවාන විවේචනය කරනවන නිතර නිල්මිනි මමඒක දකින්න වෙනත් විදිට. ෙන කියක කෙලින් ච්චනයටවත් යාගේ රියක්ෂණක දිහවත් නෙමේ මං ඒකම වෙනත් විදිහකට බලනො ඒ තමයි ඒ කෙනා දැන්ඉන්න මොන මානසක මට්ටමකද කියනක. ඇත්තටම එයාගේ ජීවිතයේ එයාගේ ිහිල්ල තියෙන ලබලතින් අමිහිරි අදැකී මනාද කියෙන තට ඒයාගේ අමිහිරි අත්දැකීම් එයාගේ හිතට ගිය ේදනාව සමාජෙන් එයා හම්බෙච්ච ගැරහුම් වෙන්න පුළුවන් එයාදැම් වෙන කෙනෙක්ට දෙන්නේ තව කෙනෙක්ට දෙන නත යායි නාතතිය මානසයක පීඩනය වෙන්න පුළුවන් තව කෙනෙක්ට අර විදිටි. ඉතින් එතකොට අපි තේරුම්ගන්නනේ මේ පුද්ගලයා සාමාන්‍ය නිරෝගී මනසිකින් යුතු කෙනෙක් නෙවයි. හෙලං අපි අවබෝධ කරගන්නනේ අනේ පවු් මේ මනුස්්‍යය ඒක හිත්තනොකොට අපිටත් හොඳයි අපේ සෞකයටටත් හොඳයි නිර්මනි ඒ පුදගලටත් හොඳයි අපට ගැටීමක් ඇතිවෙන්නෙත් නැහැ. අපි ලොකු මානසික අතතියකට අන්නෙත් නෑමංන්හිතනවා ගොඩක් වැදගදති මේගේ ගොඩක් කාත තිීන්න්නල ප්‍රශ්නවල ඉන්නයිඉන්නනේ තින්මං කියනො මේ වෙලා ප්‍රමාණුවත් නැති උනත්තේ ගන කතා කරන්න ඔබට පුළුවන් අපි ළඟට එන්න අපිට අප දුරහතනන්කේ ඔබට දෙන්න ඔට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ගැෙන වැඩිදුර දැනගන්න බිින්ඳයි හතයි හතයි අටසේ තිස්සකයි තුන් සයානුනම එක කියන අංකේට කතා කරලා ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ජීවිතය ගැන තව වැඩිදිරටත් දැනගන්න. ස්තුති වයධතුමනි මේ වෙලා නෑ චුට්ට වෙලාවයි හැබැයි පොඩි වෙලාග උනන් ම ඔබතුමන් කෙටේ අහන්න කැමති අපි මේ අපි මිලිම පටන්ගන්න ට කතා කරමේ මත් පැන්ගැන ගිජුකම නිසා මත් පැන්වලට මත් පැවලට එදැන් කෙනෙකුට මත් පැන් දිනපතා ගැනීම තුළදී. එකන් තමන්ට ඕන වෙන මේක දිනපතාම ගන්න එහෙම කෙනෙකුට අපට දෙන්න පුලා උප දේශනයම කාද වයධතුමනි ඇත්තටම දිනපතාම මත්තැන් ගන්න කෙනෙක්ට දැඩි ගිජුක් අංසාාවක් කියෙනවනම් ඒකට අප ඇබැවීම ඇඩික්ෂන් කියල කිය නවා එක යැන ඔබට නවත් ගන්න බෑ නැත්තුවත්තෙමලින් දෙ යන්නෑ කෑම කන්න බෑ ඇකට පලනෑ වමනි දානවා නරක හීන පේනව තර යනවා වෙවල්ලනවා නොයකුත්තේවත්. ඇත්තටම මෙෝනි අවස්ථාවක් කවන්නම් හොන්තමදයනෙමිනි වෛ්‍යවරයකට යොමුවීම මොකොද විශේෂ අවසධ තියනවා ඔය කියන අපහසකා. සේරම නැති කරන්න හරිම පහසුයි එකතුමායි. අවසාන වසයෙන් මට කියන්න තියෙන්නේ ඔබට සතුරෙන් ඉන්නනම් ලස්සනවදය තමයි ආදරය දැනෙන් ආදරය කරන්න. ඒකට වැසන පටන්ගන්නකට කියන දැන ආදරයක කරන්න කෙ න වදතුනේ බේ විස්තුූතිවන්තවන අදසය අප එ එකක සම්බන්ඳනාට ඒවාගේම දෙික මත් මේ ගොඩක් තූතියි එක් සම්බන්ඳනාට අපි වදතුමාන් අවසානක නොට මුකුවත් දැනන්න ආදරය කරන්නල හිතකාව හැම වේ මාත. ටගನ குටම කියാ ಆදර ිය දවസක්වෙන්න ले औസകර ම කියනു දනිය දවසක්ම වෙ , ැමදාමක් දවස ಪட்டങග കട ല ന ස න්න බට सुබ සක් रा பிரാతනා කරනවා.